ධර්මාසින නමෝතස්සේ භගෙවෙතු අරහතු සම්මා සංබුද්ධස්සේ නමුෝතස්සේ භගෙවෙතු අරැහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගෙවෙතු අරහතු, සම්මා සම්බුද්ධස්ස චක්කුුණරුපංදිස්වාන නිමිත්තගාහි සෝතේන සද්ධං සොත්වාන නිමිත්තගාහිතිති සඳහන් අසනු කැමැති කාරුණික වවාසනාවන්ත, මේ පින්වත් පිරිස අදත් සුපුරුදු පරිදි සිරස FFම් ගුවන්නිදිලිය ඔස්සේ වටිනා දහම් බිදක් ශ්‍රවණය කරන වෙලාව. පින්වත්න ඔබ වෙනුවෙන් අද මම තෝරාගන්නට යෙදුනා, අපේ ත්‍රිපිටකේ සඳහන් ජාතක දේශනාවක් ඇසුරු කරගෙන, වටිනා දහම් කාරණා කිහිපයක් මේ වෙලාවෙේ හැටියට පැහැදිලි කරලා දෙන්නට. පින්වත්න ඔබ අහල්තියෙනව පන්සේ පනස් ජාතක පොත් වහන්සේ කියල කියන්නේ තාමත් වටිනා පොතක්. එම පොතේ ඇතුළත්න් එක් ජාතක දෙශනාවක් තමයි තේල පත්ත ජාතකය කියල කියන්නේ. තේල කියල කියනව තෙල්වලට පත්ත කියල කියන්නේ පාත්‍රය භාජනීටත් කියනවා. මෙම ජාතක දේශනාව ඇතුළක් දෙෙන්නේ නැත්තම් මේ නම සඳහන් කරලා තියෙන්නේ, තෙල් භාජනයක් මුල්කර ගනිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා. එතකොට තේල පත්ත තෙල් පාත්‍රේ නැත්තන් තෙල් භාජනය මුල්කරගෙන තමයි කතාපුුවත විස්තර වෙන්නේ. පින්වටන, ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩි සිටි කාලෙ හිටියා ලස්සන කාන්තාව. ඇගේ නම ජනපද කල්යානය. ජනපද කයයානය කියනකොට අපි හැම කෙනාගෙම සිහයට නැගෙනවා අර නන්ද කුමාරයා විවාහවැෙන්ඩ හිටපු කාන්තාවත් ජනපදකල්යානයනේ ඇයගෙන නෙමේ මේ කියන්නේ. මෙම ඉතාම සුරූපි ලස්සන ආගෙත් හිත ඇදිල යන කාන්තාවක් තමයි මේ ජනපදකල්්‍යනයේ කියල කියන්නේ. අපි කතාවට කියන්නේ පංචකල්්‍යානියෙන් යුක්තයි කියලා. ඇගේ හඬත් මිහිරි රූපෙත් ලස්සන ඉතාමත් ප්‍රසිද්ධ කාන්තාවක්කෙටිය ඇති කිය කිය ජනපදේනෙ ප්‍රදේශයේම ලස්සන කාන්තාවක්. අදත්ව ඉන්න සමහර වෙලාවට රූප සුන්දරීල කියලහෙම ඒවාගේ අවුරුදු කුමාරිලා කෙළෙහිම තෝරන්නේ ලස්සන කාන්තාව. ඒවාගේ ඒ කාලේ ඒ තේරිච්ච ලස්සන ප්‍රසිද්ධවිච්ච කාන්තාවක් තමයි ජනපද කල්්‍යානය කියලා කියන්න. මේ ජනපද කල්්‍යානය එක නගරක රැගුම් දක්වනෝ. ඒ කියන්නේ නටනව දැන් අද නැටුම් ගැවුම් වැයුම් කියනේවටත් අදත් කට්ිය කොච්චර ආසද කිය හිතන්නකු පින්වටි. ඔබ දැකල ඇති සමහල්ලාට අද සංගීත සංදර්ශන කියල කියන්නේ මිසිකල් සෝ කියලා හරි ප්‍රසිද් දෝකන ඉතින් සිංහල වඋනාට ඉංග්‍රසිණ කියන්නේ. මේ සංගීත සන්දර්ශනවැලහෙම අද ඒවාගේක් සංවිධානය කරාම තරුණ තරුණියෝ කොච්චර යනවද. දහස් ගණනින් ගිහිල්ල සමහල්ලාට බලාගෙනඉන්නම් මොකද. ඒවාගේ සිින්දු කියනේවා වාදනය කරනඒවා, සුරූපී කාන්තාවන් පුරුෂීන් නටනදේවල් මෙෝ බලන්ඩ හරියාසයි. දැන් අද වෙන කොට නංඉතින් තාක්ෂණයේ දියුණුවෙලා අන්තර්ජාලයෙන් බලන, රූපවාහිනයම් බලනව චිත්‍රපටිවෙලීම් බලනව එදාඒ මොකක්වත් නෑ. එදා සමාජේති වුණේ ඔය වේදිකාවල් හදල ප්‍රසිද්ධි ස්ථානවල නටනවද. වැඩිහිටියන්ට මතක ඇති දැම් මෑතක් වෙනකංව රූපපු අහැනියම නැතිකාලේ වෙසක් නාට්‍ය සන්දර්ශන, රූකඩ නාට්්‍ය සන්දර්ශන ආදී වසය, එක නැටුම් තිබුණ සන්දර්ශන තිබුණා. එතකොට මේවාගේ නැටුම් සංදර්ශනයක් ගැන තමයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ කාලේ අර ලස්සන ඉතාමත් ප්‍රසිද්ධ ජනපද කල්්‍යානය, සින්දු කියමින් නොටනවයි කියලා කිව්වම බොහෝ අය ඒක බලන්ඩ යනවා. ආසාවක්හිතන වන ගොඩක් දෙනකොට ඇයෝ බලන්ඩෝනි කියලා. එතකොට බුදු හාමුදුරුව මේ හාමුදුරුවන්ට දේශනා කරනවා මහනිදි එක රජ කෙනෙක් මරණ දඩුවමට නියම විච්චි මනුස්සයෙක්. එමනැත්තංඒමනුස්සේ කැරගෙන එමනුස්්‍යයාට කියනවා ඔබව, මරන්නේනේ ඔබට අභේධානය දෙනවා. කොහොමද අභයධානය දෙන්නේ අර ලස්සනට ගී කියමින් වාදනය කරමින් නටමින් විනෝද වෙන ඒ සන්දර්ශන භූමිය ඉදිරිියෙන් ගමන් කරන්නට ඕන. ඒ පැත්ත නොබලා. ඒ බලන්ඩ හැරෙනවට මොකද කරන්නේ ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඒක යන්නේ තෙල් බාජනයක්ඇැරගෙන තෙල් අපි කියන්නේ කටලඟටම පුරුවණවා කියලා ඒ වගේ තෙල් බාජනයක් කැරගෙන කටමුල්ලටම පුරුවන එකැනි චුට්ටක්කර හෙල්ලුනොත් හැලෙනෝ ඒ විදිහෙට පිරෙන්ඩම පුරවලා ඒ තෙල් භාජනය තියෙනව අරමනුස්්‍යයාගේ ඔළුව උඩ. ඔළුව උඩ තියලා කියනවා තෙල් බාජනයෙන් බිින්දුවක්වත් හලන්න බැබේ. බිින්දුුවක් හරි බිම හැලුවොත් බෙල්ල කපල මරනෝ. තවත් වදකේක කඩුවක්තියාගෙන පස්සින් එෙනවා. ඇයි වැරදිලාහරි තෙල් බින්දුුවක් හරි හැලුවොත් බෙල්ල කපනවා මරණයට පත්කරනවා. එතකොට අර තෙල් භාජනය ඔළුේ තියාගත්ත මනුස්සයා බොහෝම සීරුවට, අර සන්දර්ශන පෙන්නෙන ගී කියන නටන භූමිය මැදිින් ගමන් කරනවා. හිතන්ඩකො එතකොට අරසිින්දු කියනකොට නටන්ඩ හිතෙනවා අත්කුඩි ගහණ්ඩ හිතනවා ඔලු හරවලා බලන්ඩ හිතනවා ඇයි මේ නටන්නෙත් ප්‍රදේශයේම ඉතාම සුන්දර ජනපදකයානය. දැන්. තෙල් බාජනය ඔළුේතියාගෙන අර මනුස්සයා බොහෝම සීරුවට පියවරෙන් පියවර ගමන් කරනවා. කඩුවත් අතින් අල්ලගෙන වදකයා පිටිපස්සෙන් එෙනවා බින්දුවක් හරිවට්ටයිද කියලා. එතකොට අර මනුස්සයා පින්වටනි ඔබ හිතන්න නික්කමටවත් ඔොළුව හරවලා බලයිද අර ජනපද කල්්‍යානය දිහා. කීයටවත් නෑ ඇයි, බලන්න ගිහිල්ලා මේ තෙල් ටිකක් හරි හැලුනොත් මැරුම් කණ්ඩ වෙනවා. අ සිින්දුවට අවධානයොමු කරයිද. නෑ. වාදනයට අවධානීයොමු කරයිද. නෑ. එහෙනං ඇස්පිනව්ඩ කම්පිනවන්ඩ යන්න සම්මාසතිය එක්කටම සිහිය තියාගෙන මොනවටද සිහිය තියාගන්නේ සිහිය කුහේවච්්‍යවන්නඇතුව එකක් මරමුණක ඉන්නවා. තෙල් බින්දුවක්වත් හලන්නැතුව තමන්ග ගමනයන්ඩ. ඇයි පොඩ්ඩ වැරදුනත් මැරුම් කණ්ඩ වෙනවා. මේ උපමා කතාවක්. මේ උපමා කතාව දේශනා කරමින් හාමුදුරුවන්ට දේශනා කරනව මහනිෙනි ඔබත්තේ වගේ වඩ ෝනි. ඔබත්තේ වගේ වඩ ඕනිෙ. දැම් මේ අපට සමාජයේ ජීවත්වෙනකොට මේ සමාජයේ මකද වෙන්නේ අපිටත් ඇහෙම් බොහෝ දේවල් දකිින්ඩ ලැබෙනවා. කනට බොහෝ දේවල් අහන්ඩ ලැබෙනවා. එතකොටට නාසේට බොහෝ ගඳ සුවඳ දැනෙන දේවල් එෙනවා. ඒ වගේම දිවට රසවල් දැනෙනවා. ඇඟට පහස ලැබෙනවා. අපි මකද මේ ඉන්ද්‍රී අංවල ඇලෙනවා. සමහරු ඇහේ ඇලෙනවා සමහරු, කනයලෙනව සමාරු නාසේයලෙනව සමහරු දිවේඇලෙනව සමහරු සරීරීම ඇලෙනවා. එතකොට මේ චක්කු සෝත ගාන ජිව්හා කාය කියන මේ පං්ච ඉන්ද්‍රීියංවල ඇලිලා අපි මොකද වෙන්නේ සසර දිගින් දිගට ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින්වත්නී මේ ඉන්ද්‍රීියන් අපි පාලනය කරගන්නේ කොහොමද. දැන් ඉස්සර, ුදුරජාණන් වහන්සේ පහළවන කාලේ සමහ රාගම්මලේ ගැන්නුව නරක දේවල් බලන්ඩ එපා ඕන් නැති දේවල් අහන්ඩේපා එතකොට ඕන් නැති සුවඳවල් විඳින්ඩයන්ඩ එපා ඕන් නැති කෑම් රසදැන්නේඒවා කන්නැතුව හිටියම හරි ඇඟට පහස ලැබන්න සැප විඳින්්ඩේපා දුක්විඳින්ද. මේ විදිහට ඉගැන්නවා දැන් ඔබ දැක ඇති අදත් මේ මත්තේ ඉන්දියාවහෙම සමහරලාට තියනෙන මම දැක්ක පහුගේ කාලෙවෙේ ලංකාව සමහර්තැන් වල තින රූපවාගයක්තේ නො වන්ඳුරො ටිකක් හදලා එක වඳුරෙක් ඇස් දෙක වහගෙන ඉන්නවා. තාව වන්දුුරෙක් නහය වහගෙන ඉන්නවා. තාව වඳුරෙක් කට වහගෙන ඉන්නවා. තාව වන්දුුරෙක් කන් දෙක වහගෙන ඉන්නවා. මේ වඳුරාගේ කතාව කිව්වටති වදුරන්ට වනමයි අපිට කියන පාඩමනි. හැබයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ රසදේවල් නොකා ඉඩි කියලා. කන්න පේනක වලක්වන්නඩ පුළුවන්ද බෑ ඇහෙෙන එක වලක්වඩ පුළුවන්ද බෑ. එතකොට අපි දැනගණ්ඩෝනි හැම්ම දෙයක් තුළම ඇලෙන්න්ඩ හොඳනෑ. ඇලෙන්ඩත් හොඳ නෑපින් වටනි ගැටෙන්ඩත් හොඳනෑ ඔය දෙකම මතක තියාගණ්ඩෝන් සමාජයේ මිනිස්සු වෙලා තියනෙ එක්කො ඇලෙනව එක්කෝ ගැටෙනවා. ඇහෙත් ඇලෙනවා ඇහෙත් ගැටනවා. කනෙත් ඇලෙනවා කනෙත් ගැටනවා. නාසේත් ඇලෙනවා නාසේත් ගැටෙනවා. දිවෙත් ඇලෙනවා දිවෙත් ගැටනවා. සරීරයේත් ඇලෙනවා ශරීරයේෙත් ගැටනවා. එක අනෙ පහසේ ඇලෙනව ගැටනෝ ද මේ දෙක්ක තුළම මේ ඇලීම ගැටීම කියන මේ දෙක තුළමා අපි මොකද වෙන්නේ අපි අරමුණු ඇරගෙන එක්කො සතුටු වෙනවා, සතුට කියල කියන්නේ අපි ලෝබය ඇතිකරගන්නව ගැටීම තුළ මොකද වෙන්නේ දේශය ඇති කරගන්නවා. ලෝබය කියන්නේත් අකුසල චේතනාවක් දේශය කියන්නේෙත් අකුසල චේතනාවක්. එතකොට ලෝබයක්ත් හොඳනෑ දේශයක්ත් හොඳනෑ. ඒ දෙක අතර ගමන් කරන්නට බුදු හාමුදුරුව ගන්නනවා. උණහන්සේ අපට අතීත දේශනාවකු සිද්ධ කරනවා මේ පංචකාම සම්පත්තියේ ඇලිච්චි අය සම්බන්ධව, තේලපත්ත ජාතකය අතීත කතා වෙහැටීට උන්වහන්සේ දේශනා කරෙනවා එක් කලක පින්වැටනි රාජ කුමාරෙක් හිටියා. මේ රාජ කුමාරයා ඇවිල්ල රජ පවුලේ ඉතාමක් විශාල පිරිසක් සමගින් හිටියේ ඒ කියන්නේ අපේ බෝජිසත්වයන් වහන්සේ ඒ වෙනකොට බඹදත් රජ්ජුරුවන්ගේ උතුන් අතර තමයි ඉපිදිලා හිටිය ඒ වෙනකොට පුත්තු සීයක් හිටිය. එතකොට එකම්මට දරුව සීයක් හිටිය දිකිිල හිතෙෙන පුළුවන් නෑ. අම්මලා ගොඩයි. එක තාත්තා රජතු මාට ඉතින් අන්තක්පුරයක් ඉඳල තියෙනව ඒ කාලේ රජ කුමාරුවරු අතර ඒ දරුව සීය. ඒ සීයක් හිටපු කුමාරවරු අතර මෙයා තමයි සියවෙනිය. එතකොට බාලයක් බාලපුතා. දැ මෙයාටත් රජ වෙන්ඩා හසයි. හිතන්නක අද වනත් එහෙවෙන. තමන් එකක තනතුරුවට එඩ ආසාවක් තියෙනවා.ඒ ආසාවන් තිබනට එහෙමෙන් ෑනේ එන විදිහක් තියෙනවා. එඩ පුළුවන් පිළිවෙලත් තියෙනවා. දැන් තමන් ඉන්නේකට වඩා ටිකක් කියහලට යන්න තනතුරකට යන්න හැම කෙනෙක්ම කැමැති. හැබේ ආසාව තිබුණට එතනි ගඩක්ෙන්ඩත් එපයි ද රජතුමා කියෙක් න අවරද්ධෙන් අවරුද්ධට මාරුවෙන් නෑනේ. නනාදි පිරතුමවාගේ අවරදුතු නෙම් පහෙන් හම මාරුවෙන්න්නෙත් නෑනනි මැති මති ගොල්වාගේ මරුවෙන් නෑ තකොට චන්දදි තීලමාරු කරනවා න පණ තියෙනකම්ම ඉන්න. එත ඩේක රජ කෙනෙක් නැරුනම්මට පස්සෙ තම ඊළඟ රජ්ජර පත්වන්නේ. එහෙම හිටිය අමිතින් එකන අවුරුද්ද අවුරද්ධ හිටියත් අවරුදදු සීියක් බලා ඉන්න පායි. කොහොමත් ජීවිත කාලෙ රජකන් කරන්නඩං හම්බවෙන්නේ නෑ. හැබැ ඒ කාලෙ ක්‍රමය අතිබුණ. ඒක තමයි? තමහල්ලාවට තමන්ගේ සහෝදරයෝපවා මරලා තියෙනවා මැරුවට පස්සේ ඒ හිස්සෙන තැනට තමම් පත්වෙනවා. ඒකත් පෞකාර වැඩක් නිර් දැම්ම කුමාරයා කල්පනා කරනවා මට කවදාවත් රජවෙඩ නං වෙන එකක් නෑ. හැබැ රජවඩ ආසා අවකුත් තියෙනවා. මේ අතර රජමාලිගාවට නිතර වඩින පසේ බුදුරජාණන් වහන්සේලා හිටියා. ඒ කාලෙ, මේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට මේ කුමාරයම් මොකද කරන්නේ තෝම ශ්‍රද්ධහවෙෙන්. දින හතක් තිස්සේ එක දිගටම පසේ බුදුරජාණන් වහන්සේට ධාන පූජා කරනවා. ධානි පූජා කරලා හත්තනි දවස්සේ මේ කුමාරයාට අහන් ඕනි ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නය පසේබුදුරජාණන් වහන්ස මට කවදාවත් රජවෙන්න වැරිද. බලඩකෝ දැම්ම අහිංසක ප්‍රාර්ථනාවක් නයක්තන් හිතනවනි ඉන්න ටික මර්ලදාළමන් රජවෙනවා කියලා. නෑ ඔහු හිතන්නේ ධාර්මිකව සිල්ලත්ත කොහොමද මම රජ බවට පත්වෙෙන්නේ. කොච්චර ඔහොඳ චේතනාවක්ද බලන්ඩකෝ. මේ අවස්ථාවේදී පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්හන්සේ දිවසිම් බලලා කුමාරය ඔබට මේරටේනං කවදාවත් රජවෙන්නට ලැබෙන්නේ නැත. හැබැයි ඔබට රජවෙන්නට වාසනාගුණයක් තියෙනවා. හැබැයි ඒ වාසනාගුණිය තියෙන්නේ මේ රටේ නෙමෙයි මෙතනේ ඉඳලා තවත් යොදුන් එකසිේ විසේකක් දුරින්. එතකොට විශාල දුරක්. යොදුන් එකසිේ විසේකක් දුර අහවල්තෙන මෙන්න මෙහෙම රාජ්‍යයක් තියෙනවා ඒ රටට ගියොත්න් ඔබට රජවෙන්නට පුළුවන්. හැබැයි ඒ රට යනක ලෙහෙසි නෑ. මොකද දුෂ්කර ගමනක් ගෙවාගෙන යන්නට ඕන. ටැන් අදව කාලවාගේ ගුව්ඥානාවෙලින් එහෙමයන්නට බැනිවාහන නෑන පින් වැටනි. එතකොට මේ පයිං ගමං කරන්ඩෝනි විශෝල දුරක්. යොදුන් කසි විසේකා. ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කල දෙනව කුමාරයනි ඒ යනකොට තියෙන ගැටලුවනම්, ගමන් කරන්න්න තියෙන්නේ මහා වනාන්තරයක් මැදින් මහා කාන්තාාරයක් මැදින්. එහෙම යනකොට ඔබට මගදී විශාල කරදරයන්ට මුහුණ පාන්න පුළුව. මොකද ඒ කාන්තාාරවල ඉන්නවා මිනිස්සුන් බිලිගන්නා යක්ෂයෝ යක්ෂෙනියෝ ඉන්නවා. එතකොට ඒ අය එක එක වෙස් සැරගෙන නඇවිල්ලා. යන මිනිසුන් ගොදුරු කරගන්නවා. ඒ නිසා ඒවට හසු නොවී ගමන්කිරීම ඉතාමත්තු වගකීමෙන් කරන්නට ඕන. එහෙමනම් ඒ යනකොට ඔබට ආරක්ෂාව පිණිස මම දෙන්නම් කියලා පිරිත් පැන් පිරිත්නූල් ලබා දෙනව. මේ පිරිත් පැන් පිරිත්නුල් ලබාදීලා ඕහට කියන ඔබ පිටත් දෙන්න ඔබට ඒ රටේ රාජ්‍ය ලබාගන්නට පුළුවන් කියලා. වටනි දම්ම කුමාරයා යන්න සූදානං වනාාම. ඔොහුගේ හිතවත් යාලුවෝ පිරිසක් කිය නෝ අපිත් එනවා. පස් දෙනෙක්ම එකුතු වුණා. යාලුවන්ට කියනෝ මේ ක එහෙම යන්න පුළුවන් ගමනක් නෙමේ මහා දෂ්කර ගමන. මෙන්න මෙහෙම ඒ මග මේවාගේ ඉන්ද්‍රීියන්වලින් රවට්ට ගන්න ඒවට අහුුවන්න නැතුව යන්න පුළුවන්නම් කමක් නෑ. හැබැයි නැත්තං ඔබව මුලාවෙෙන්ඩ පුළුවන් ජීවිතය පවා නැතිවඩ පුළුවන් අවධානම් තත්ත්වයක් තියෙනවා. ඒ වෙලාවෙ මේ පස් දෙනෑකිනව අපි අහුවේ ඔොව් ඇ අපි වරවට්ට ගන්ඩ කාටවත් බෑ කියලා. බොහෝම උජාරුවට කතා කියමින් අර පස් දෙනා යන් අපි කියල එකුතු වෙනම්. අර කාන්තාරය මැදට යනකොට ඔන්න ඒ යක්ෂ යක්ෂනිියු අරක් ගත්ත ප්‍රදේශයට ෙනවා. ඒ ප්‍රදේශවෙල ඔබි හිතන්න ඔබ අහලා ඇති එකක යක්ෂයන්ට වනත් එක එක ගොදුරු කරගන්න පුළුවන්ඒ. අවස්ථා තියෙනවා. ඒ අවස්ථා ගත්තම දැන් ඔබ අහල තියනවා දැන් කතන්දර තුළම සමහර ය දී රකුසහෙම කියලෙෙන දියේ රකුස කියනෙක්නට ගොඩට ඇවිල්ලා අල්ලන්නට බෑ ඒ අලට බැස්ොත් වවිලට බැස්ොත් ඒ විලට බැහපුුවයි විතර අල්ලගන කන්න පුළුවන්නන් හරියට කිඹුලවාගේ නේද. කිඹුල ඒ වතුරට හෙම ගියොත් හෙමල්ලගෙන කනවින්. ඒවාගේ ගොඩඇවිල්ල හැකියාවන් දක්වඩ එයාට ලෙහිසිනේ. ඒවාගේ එක යක්ෂයන්ටත් ඒ ආවේනික වූ බල ප්‍රදේශ තියෙනවා. ඒවාගේ ඒ අත්තන්ටත් වර ලැබිච්චි කොටස් තියෙනවා. හැකියාවන් තියෙන සීමාවන් තියෙනවා. ඉතින් එතකොට ඒ ගොදුරු කරගන්නේ ඒවාගේ අරමුණු දන්න අරමුණුවට රැවටෙන ඇත්තු තමයි. ඒඇත්තුොමහරි රවට්ටාගෙන තමගි ගොරු බවට පත් කර ගන්න. තේ යන අතර මඟදිපින් වටනි ඉතාමත් ලස්සන රූප මවාගෙන ලස්සන කාන්තාව ටිකක් ඉන්නව දකිනවා. මේ දකිනකොට මේ ලස්සන කාන්තාරූප දකිනකොට ඒ ඇත්තුෝ ඉංගි බිගි පාමිෙන් සිනහසෙමින් ඉන්නවා දකිනකොට එක කුමාරයෙක් ටික ටික ප්‍රමාද වෙනවා. දැන් ගමන් කරන අතරෙක් ඔන්න කකුල් පැටලෙනවාඒක කියන්නේ පොඩ්ඩ පොඩ්ඩ අර පැත්ත තමයි බලන්නේ බලනකොට අනිත් අයකි නෝ නතරවන්නඩ එපා මුකද ප්‍රමාදවෙන්නේයයි යන් හරි හරි යගොල්ල යංකු මම එනවනේ කොහොම හරි එයා අත්තර වෙනවා ගමන හිමීටි හිමීට නතරවෙනවා රූපේ ඇලුණා ඔහු අර යක්ෂණියන්ගේ ගොදුරබ්බවට පත්වෙනවා එතකොට දැන් ඒ අයට බැන බැන අනිත් අයි යනවා. මකද කියන්නේ අන්න බලන්න අර ගෑනුනයට රැවටුනානෙකෙ කියයා දැන් මැරච්චි බවදන් නෑනයා ප්‍රමාද වන එයා කොහොම හරි කියනදේ ඇහුුවට්නෑකිි කියයා දොස්කි කියා කොහොම හරි ඉදිරියට යනවා. ඔහොම යනකොට යනකොට දැන් අර යක්ෂණියෝ මොකද කරන්නේ දැනගත්ත රූපයට අහුවන එක්කනයි හිටිය එහෙනං අනිත් තැ රූපේට අහුවවෙන්නේ නෑ. එක අන්න සමහරු ඉන්නවා ඇහේ බැදෙනවා. සමහරු ඇහේ බැඳෙන්නේ නෑ. සමහරු කණේ බැදෙනවා. එකන්නේ ශබ්දේ ඇලෙනව පින්වටනි. එහනම් සබ්දේ බැදන්න ආසාය හොයාගැෙන කොහොම්හරි ඒ අ ඉදිරියෙන් ආයත්තෙස් වලාගෙන ලස්සනට සින්දු කියමින් වාදනය කරවිින් ඉන්නව පිරිසක් ආදරයෙන් කතා කරනවා. මේ සද්දේ ඇහෙනකොට මිහිරි හඬවල් ඇහෙනකොට ඔන්න තවය කෙනෙක්ගේ ගමන, ද වෙනවා ඒ කියන්නේ එයා අරවට ආසාවෙන් ඇලුණ කනේ ඇලුුණ. අවසානිෙදී අනිත් අයකින මොකද ප්‍රමාද වෙන්නේ. නෑ නෑ යංකො මම එනවා. මම එනවාකි කියා ප්‍රමාද වෙනවා. හැබැයි ඔහුත් අවසානය අර යක්ෂෙනියන්ගේ ගොදුරක් බවට පත්වෙනව පින් වටමි. තවත් ඉදිරියට දැන් ඉතුරු කට්ටියත් එ අර කුමාරයයා යනවා ඒක අනනිිතුරු කුමමාරු දැ. දෙන්නේෙක් ඉවරෑ දැන් තවතුන්දනකොයි කුමාරය හතර දෙනා ගමන් කරනවා. එතකොට එක්කෙනෙක් රූපියල්නු අනනිත් එකනා ශබ්දයල්න තවත් ඉදිරියට යනකොට ලස්සනට මල් වවල සුවන්ද ගහන පලාාතම සුවඳවත් කරනවා. ලස්සන මල්ලුයන්. ඒක දැක්කම මේ ලස්සනත් එක්කම සුවද සමහරු සුවඳට හරියාසයි. සුවන්දට ආසනිසා එක්කෙනෙක් කොන්න ටිකක් ප්‍රමාද වෙනවා. කොහෙද ප්‍රමාදවෙන්නේෙ නෑ නෑ මම එන්නං යමුකු යමුකො කියලා එයා අර සුවෙන්දෙ ඇලිලා එක්කනෙක් යක්ෂෙනියන්ගේ ගොදුරබ්බවට පත්වෙනවා. කොහොම හරි පින්වත්නි ඔහොම ඉදිරියට ගමන් කරනවා. දැන් ඉතුරු තුන්දනා ගමන් කරනා අතරේ එක්කෙනනෙක් රූපයලුන එක්කෙනෙක් ශබ්දයරුණ, එක්කෙනනෙක් සුවදයලුන ඊළඟට තවත් ඉදිරීත්‍ර යනකොට මෙන්න කෑම ජාතිහෙමත් ගොඩගහලා. කියනව එන්න ඔය බඩිගින්නන්නේද ඔහොම අන්ඩ ඔන්න මේ තියෙන දෙයක් කාලයන්න මේ පළතුරු තියෙනව කොච්චර් ලස්සන දේවල්ද රසවත් දේවල්ද. බැලුවමත් තාසහිතනව කෑම ජාති ගොඩයි. අර කුමාරයා කියනෝ ඕහ වසද දන්නේ. ඔය මේ වනාන්තරේ මැද මේ කැලේ මැද කොහෙද කෑමජාති, කාන්තාරෙ කොහෙද කෑම. කිව්වටහන්නේ පින්වටනිිමකද වෙන්නේ. තවත් කුමාරයෙක් දිවේ පැටලෙනවා දිවේ පැටලෙනවයි කියලා කියන්නේ ප්‍රස්ස ඇලිච්ච ප්‍රසේයට වශීවිච්චය එක දරුවෙක් එක කුමාරයෙකක් එතැන නතර වෙනවා. අනිත් අය කොහොම හරි ගමන් කරනවා දැන් එක්කනයි කුමාරයයි වෙතරයි. ඒ වෙලාවේ තවත් ඉදිරීයට යනුකොට අරකාන්තාරි ගෙවල් දොරවල් නෑ ලස්සනට ගෙවල් හදලක්. කියනෝය අව්වේ පිච්චිපිච්චිය අන් ෝන්නෑ පොඩ්ඩක් ඇවිල්ල විවේ ක ඇරගෙනෙ නිදහස ඉඳල යඩ මේ හොඳ ඇඳන් තියෙන පොඩ්ඩක් වාඩිවෙලා ඉඳල යන්න පහසට වශී වන තවත් කුමාරයෙක් මොකද කරන්න අවසංකුමාරයා එයත් එතන අවසානේ අරකට්ටට බැන බැනගියත් එයත් නතරවෙනවා. දැම් බලන්නකෝ එක්කෙනෙක් කැහේ ඇලිලා රූපේට වශීවෙලා නතර වනාා. නිත් එක්කනනා ශබ්දේ ඇලිල නතරවනාා අනිත් එක්කනා සුවදේ ඇලියල නතර වන අනිත් එක්කනා කෑමට ගිජු ආහාරේ ගිජුව නතර වන අවසානයක්කනා පහසට ආසාවේ නතරවුණ පස් දෙනාම පින්වටනේ අර යක්ෂයන්ගේ ගොදුරබ්බවට පත්වනා මරමුවට පත්වෙනවා. මේ කුමාරයා ළඟට ලංවෙන්නට බෑ ඇයි පිරිත් පැන් පිරිටි්නෝල් තියනව එව්වත් ඇරගෙන කුමාරයා ඉදිරියට යනවා. යක්ෂණයක් කල්පනා කරනවා කොහොම හරි මංව කුමාරයාව රවට්ට ගන්නවා කියලා දැම් මුුණ විදිහට වට රවට ගන්න බැවුුණානෙ මෙයා පස්සේ ලස්සන මනුෂ්‍යවේෂයක් මවාගෙන පසු පස්සෙන් එෙනවා. ඇවිල් ඇවිල්ල දැන් කුමාරයා කොහොම හරේඒ රාජ්‍යයේ ගේටතුව ලඟට අපි කියන්නේ දොරටුව ළඟට පැමිණෙනවා. දොරටුව ළඟට පැමිණිලා කුමාරයා ඇතුලෙන්ට හදනකුට අහනවනේ ගේට්ටු ඉන්නවනි සිකරටි මහත්තුරු ඒ වෙලාවෙේතනේ යන්්ඩ හදනකොට කියනො මං අහවල් රටේ කුමාරයා. ආ එහෙමද ඔහු යන්ඩ හදනකොට කියන මෙයා කෞදද. එයා මං අඳනන්නේ නෑ. ඒ වෙලාවේ කාන්තාව කියනවා නෑනෑ ඔය මගේ මහත්තයා. මයි මං එයාගේ නෝන. එහෙම කිව්වම අර කුමාරය කියනෝ බුරු කියනව යක්ෂණයක් ගණ්ඩේපා. නෑනෑ මහත්ත්‍යයා මාත්‍යක තරහ වෙලා. ඔය බොරුවට කියන්නේ අනේ මට යන්්ඩ දෙන්නේෙ කියලා අවසර ඉල්ලෙනවා. ලස්සන නෝන කෙනෙක් ඉතින් ගේටුවෙන් යන්ඩ හදනකොට ගේට්ටෝ අහඩ පුළුවන් ඇැයි. අර මහත්තුරු ආරක්ෂකන්සේ මහත්තුරුත් ඉතින් ඉඩදුන්න. කුමාරයක් එක්ක එහිෙනම් ගියාවේ කියලා. ඇයි යක්ෂෙනියක් කියල දන්නේ නෑ. කෝහොම හරි එතිනිනුත් පැනගත්තා. කොහමහරි කුමාරයත් එක්ක රජමාලිගාවට පස්සෙ මෙෙනව ලගින්ම. කුමාරයාලගට කිට්ටුවෙන්න්න බෑ ඇයි? පිරිත් පැන් පිරිට්නූ තියෙනවා. කොහමහරි රජමාලිගාවට ගිහිල්ල මේ කුමාරයා කියනව රජතුමාට රජතුමෙන්න්නේ. මං අහව රටේ රජතුමාගේ පුතා. මේ විස්තරකිව්වම බොහෝම සන්තෝසේට පත්තෙනවා, ඒ රටේ රජතුමා සතුරට පත්වෙලා මේ කෞුද නෝනද කියලා හනවා. ඒවෙලාවි කියනවා. මේ මම දන්නෑම මේ යක්ෂෙනියක්. නෑනෑ ඔය යක්ෂෙනියක් කියන බොරුවට මේ මගේ මහත්තයා. ඒ වෙලාවි බැලුවම හරිී ලස්සන කාන්තාවක් දැක්කමාසහිතනවා. මේ වෙලාගේ රජතුමා කල්පනා කරනවා එයාටේ පානම් මට හොඳයිනෙ. කියලා අන්න බලන් ඒ රජතුමා රූපය ඇලුණා. අවසානේ හරි හරි කුමාරයයාගේෙක් කෙනෙක් නෙම ඉන්නම් එයා මං බාරගන්නන් කියලා. රජතුමා, අර යක්ෂණිය බාරගන්නවා. අර කුමාරයාටත්තතින් එදා රාත්‍රී ගත කරන්න කාමරයක්ේ ම හදලදීල අවශ්‍ය පහසුකං සපේල දුන්න. ඒ අතර අර යක්ෂණියටත්න් තමන්ගේ රජමාලිගාවිමේ ඉන්නට අවසර දුන්නා. ඒ අවසර හොඳට මඇති යක්ෂණිය මොකදකරේ රහසිගතව රාත්‍රිය පැනලගිහිල්ලා තමන්ගේ යක්ෂ සේනාව කැඳවාගෙන, ඒ රජමාලිගාාවට ඇවිල්ලා. රජමාලිගාවේ හිටපු සියලූම අයව රජතුමා ඇතුළු හැම දෙනාම මරාගෙන කෑව කාලා ඇටකටු ටික හැමතනම දාලා පැනලගියා. උදේවෙළකොට පින්වටනි රජකුමාරයා අවිදිවෙලා බාලන්නකුටනී රජතුමා ඇතුළු හැම්ම දෙනා මරලදාලා ඇටටකටු විතරයි තැන්තැන්වල ආහාරයට ඇරගෙන ගොදුරු බවට පත්කරගෙන. කියනදේ අහපු නැති රජතුමා මරමුවට පත්වනාා රට වැස්යුව එලි වෙනකොට රජමාලිගාවටේනවා. කෝරජතුමා රජතුමත් මැරිලා ක්කෝම මැරිලමීම ගොදුරක්්බාට පත්වෙලා. රාජ කුමාරයා කියනව මං මෙහෙමයි මෙම කිව් ඇහුවේ නෑ මම හවල් රටේ රජතුමාගේ පුතා. ඒ වෙනකොට රාජ්‍යය කරන්න කෞුරුවත්ම නෑ මේ කුමාරයාව එහෙෙනම් අද ඉඳල්ලා අපේ රටේ රජතුමා ඔබතුමා තමයි කියලා. අර රජ කුමාරයා රජ බෞට් පත් කර ගන්නවා. ඊට පස්සේ රටේ රජතුමා බවට කුමාරයා පත් වෙනවා. දැන් පින්වටනිි රජවිච්චයක නෙමේ වැදගත්කම. ඔබ හිතන්න බුදු හාමුදුර මේ කතාව දේශනා කරමින් මේ ජාතක දේශනාව සිදුකරමින් අපටත් කියල දෙනව ලොකු පාඩමක්. අර කුමාරයාට එකත්තකින් ආරක්ෂාව ලැබෙන්න්නට එකක් හේතුවනා පිරිත් පැන් පිරිත් නල් දීම. දැම්ම පිරිත් පැන් පිරිත් නූල් ගැනත් වචනයක්. කියන්නට මෝනෑ දැන් අද වෙනකොට දැන් සමහරය මේ ළමයි පිරිත්නූලක් ගැටගහගන්නවා ඒනික ලස්සනට වගේන ගැටගහගන්නේ හැබැයි ඕකෙෙන් ලැබෙන ආරක්ෂාව ගෙන ගොඩක් අය දන්නේනේ පිරිත්නූලෙන් ලැබෙන ආරක්ෂාව ගැන පිරිත් පැන්වලින් ලැබෙන ආරක්ෂාව ගැන ශාන්තිය ගැන ගොඩක් අයි හිතන්නේනේ පින්වටනි වටිනා පරිත්‍රාණ ධර්ම දේශනාවන් පරිත්ත්‍රාණ ධර්ම දේශනාවන් කියන පිරිත් කියන්නේ මොනවද ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරා වූ ඒ වටිනාශ්‍රී සද්ධර්මය තමයි පිරිත් කියලා හාමුදුරුවන් වහන්සේලා දේශනා කරන්නේ. ඇත්තනම පිරිත්තල ගුණයක් තියෙනවද. එහම වටිනාකමක් තියෙනවද. මෙහෙම ඇහුවොත්තේම ඇති කියල කියයි. අපේ අයට මේක දැනෙන්නේ නෑ අදත් පින්වටනි පිරිත්තනින් ලැබෙන ශාන්තය මෙච්චරයි කියලා කියන්න බෑ. ඔබට මං චූටි උපමාවක් උදාහරණයක් කියන්න ඔබ හිතන්න අද මේ පිරිත්තැන්වනින් ලැබෙන ශාන්තය කොච්චරද කියලා අපට ප නොදදේවල් පේනවාඩුයි. හැබැයි ඒක නොදන්නාකමනිසාපි පිරිද්ගෙවල්ල යානෝ රෑලි වෙනකංහෙම තියන පිද්ගෙවල්ල ගිහිල මොකද කරන්නේ. ගිහිල්ල ඇතින් මහපිරිතිඉවරෙනකං අමාරුවෙන් ඇඹරි ඇඹරි ෝය කොහොමහරන්දලා හොඳට කෑවා කට්ිය ගියා. ලැහැත්ති කලා පිරි එලි වෙනකංගතින් හාමුදුරු වැඩම කල පිරිද්දේශනා කර නවා අහඩ කවුරුුවත් නෑ සමහරුවය එලියයට වෙලා කතා කර කර ඉන්නවා සමහරුකෝ ඔබිබිවී ඉන්නවා කවුරුත් වැඳගෙන ඒ වුවමනාාවෙන් ඒ ආශිරර්වාදය ලබාගන්නවා පේන. හැබැයි එතකොට පිරිත කියලලා ඉරලා ති හාමුරු නොත් පිරි එලවෙනකම් පිරිදේශනා කලා කට්ක නතින් එලිවෙනකනොත් පිරික්කිව්ව කෝ ශාන්තියකතින් වැඩි වැඩක් වුණේ නෑ කියලා. වැඩක් වෙන්ඩ වැඩක් කරගණ්ඩේපාය ඒ ආශිරවාදේ ලබාගණ්ඩේ පාය පෙන්වටන. ඔබ හිතන්න දැන් ඔයි පිරිත් පැන් පිරිත් නූල් කියන මොනවද. පිරිත් නූල් වගේ පිරිත් පැන්. පිරිත් පැන්වල ශක්තිය කොච්චරද කියනවනම් ඔබ දැකල ඇති ද මනාද පිරිත් පැන් කියලා කියන්නේ. අමුතු දෙක් නෑ ඔයටින් ටැප්ප එකෙන් ගන්න හරි ලිඳෙන් ගන්න හරේ කොහම අරි ගත්ත වතුරුටිකක් නේ වතුර ටිකක් කැරගෙන ඒක පිරිත් කරනවා. පිරිත් කරාම පිරිත්පයන් වවට අමුතු ශක්තියක් එනවද එනවා. ඒ ශක්තිය කොහොමද කියලා ඔබට කියා දෙෙන්ඩයි මමාද මේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ හිතන්න ඔය පන්සල්වල ගොඩක් විහාරස්ථානවල හැමදාම පිරිත්කයන්න වස්කාලට ගොඩක්වෙලාවට කටින නිමිති කරගෙන පිරිද්දේශනාවක් පවත්තනෝද. මේ පිරිද්දේශනාව පවත්තලා අර තියෙන පිරිත්පැන් කලේ, ටික් බෙදල ඉතුර එක වහල අරන්තියෙනවා. ඇයි අරන්තියන්නේ. ඇයි නිතර නිතර එක එක්කෙන එනවනි පන්සලට පිරිත් පැන්ඉල්ලගෙන. බබාට අසන පයි බබාට බඩ අමාරුවක් හැදිලා නැත්තං මකක් කරරිල් ලෙඩැ වෙලා බබාට පිරිත් පැන්ටිකක් ඕෝනිි කියනවා සොහනට හින්ඩි පිරිත් පැටිකක් ඕෝනිි කියනවා එක එක හේතු ඉල්ලගෙන හේතු හදාගෙන එනවනි එතකට ගේෙදර අලුතෙන්ගේක් හදන ඒකට හින් දෝනිි කියනවාඒක කතන්දරවට කියා. මේ කියාගෙන එන්නේ නෙවෙලාවට හාමුදුරන්ට පිරිත් දේශනා කර ඉන්ඩත් තමාරු නිසා හාමුදුරුමකද කරන්න අර පිරිත් පැන් කලේ වහල තියාාතියනවා. ආපහු ඕක අස්කරහන්නේ ගොඩක් පන්සල්ල ඊළඟවුරුද්දෙ කටිනට. එතකං අර පිරිත් පැන්ටික තියාගෙන ඉන්නවා. එතකොට සමහරලට මාස දාහයක්ග හිල්ල එකොළහක් හිල මාස එකොළහකොත් ගිය පරණවතුරණේ හාමුදුරු කිසි අමුත්තක් නෑනේ මයට මේ අසනී පයිකිවම් බොන්්ඩ අර් මාසය කොළහක් පරණ වතුර ටිකත් වක් කරලා දෙනවන කිසි ගානක් නැතුව. එතකොටේ වතුර පල්ලෙලා නැද්ද නෑනි. නරක්වෙලා නැද්ද නෑන හරි පුදුමයිනි. ඔබ නිකං වතුර කලයක් මාස දෙකක් තියන්නක බලන්න මොකද වෙන්න කියලා. මාස දෙකක් ඕන් නෑ ගෙදර ඔබ ඔය කෝප් එකට වතුර ටිකක් දාලාත් අමතක වෙලා කොහෙැරි ගිය, ඉහිල්ල දවස්තුන හතරකට පස්සේ ඇවිල්ලා ඇගිල්ල දාල බලන්ඩ කොල්ල ලස් සේවල බැඳිලනි දියසවල් බැඳනෙනවා. ඒවගේම වතුර පල්ල නෝ සති දෙකක් තු නත්තිබනොත්තෙම වතුර පල් වෙලා ගඳගහණ්ඩ පටන් ගන්නවා. එතකොට පිරිත් පැෙන් පල්ලුනේ නැත්තෙයි, පිරිත්පැෙන් ගඳගහන්න නැත්තයෙයි! හරි ප්‍රශ්නයක්නේ මනාද දාපු කෙමිකල් එක මනාද දහපු බිහෙත්ත එක. ඔක් කොම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී සත්්ධර්මය. වතුරේකට ගිහිල්ල වතුරේ ශක්තියක් පිහිටලා ඒ වතුරේක පල් නොවී දියසෙවල් බැඳෙන් නැතුව එහෙමල් හිටිනවා නම් පිරිත් අහන ඔබට අමුතුෙන් ආරක්ෂාවක් ලැබෙනවද කියනක හ්ඩ දෙයක්දද පින්වටනි හිතල බලන්ඩක මේක තේරුම්ගන්නේ ගොඩක්කයි ඒ වගේම පිරිත් නූලත්තේ වගේම තමයි හාමුදුරුවන් වහන්සේලා ඒ දේශනා කරන ශක්තිය පිරිත් නූලට පිහිටනවා ඔය අද කියන යක්ෂ ප්‍රේත පිසාච කුම්බහන්ඩ මුඛකින්වත් තානියක්ක් කරන්ඩ හම්බේන්නේ පිරිට්නූ ලක් අතේ තියෙනවන. පිරිත් පැන්ටිකක් ඉස්සනං ඒ ගෙදරට ආරක්ෂා අනිවාරයෙන් ලැබෙනව යක්ෂපේත භූත පිසාච එකකුටවත් එෙන්ඩබෑ. ඔය ගොඩක් ඇත්තෝක දන්නේ නෑ. දැ සමහරවෙලාට කෙනෙක් මැරුණට පස්සේ. සොහොනට ගිහිල්ල පිරිත්තර මිනිියලුවලට පිරිත් පැගිනවා. ඇයි. ඇති දන්න ඉතින් අනිත් ඇත් කරන දැකල තියනවා අපිත් ඉතින් කරනවා. ඕකනේ ඇත්තකතාව ගොඩක් අය දන්නේනෑ ඇහි හින්නේ කියලා. ඇයි පිරිත් පැන්නඉහින්නේ. පින් වැටන ඒකත් තින් පසපූලිම කොටසක් කියලා හිතනවා ඇති. එහෙ එකක් නෑ ඔය මිනියාලු ඇරගෙන සමහර මන්තර ගුරුකං කරනයට එකක හූනියන් ඒ මෙෝ කොරන්ඩ පුළුවන් කියනවන්නේ සමහල්ලාට ඔය කතාවට කියන්නේ මිනිියලු වත්තකට දැම වතුත්පාල වෙනවා කියලා. ඔය මන්තර ගුරුකංආදී කිසිවක් කරන්ඩ හම්බුවෙන් නෑ පිරිත් පැන් නිස්සම. පිරිත් පැන් නිස්සට පස්යාර මිනිියලුවල තියන ශක්තිය සියල්ල නැතිවෙලා යනවා මන්තර ගුරුකංකාරීින්න්ටව හූුණියංකාරෙන්ට කිසි දෙයක් කරන්න හම්බුවෙන්න්නේෙ නෑ පිරිත් පැන් ඉස්සම. ඒහින්ද තමයි ගිහිල්ලාර සොහෝනේ නැත්තැන් ඔය පුච්චනතනකට ආදාහනය කරපු තැනකට ගිහිල්ලා. මිනි අලුවලට පිරිත් පැන් හින්නේ. ඉතිං කොහොම හරිම පිරිත් පැන් පිරිත්් නූල්වල ලොකු ශක්තියක් තියෙනව කෙනෙක බට පැහැදිලි ඇති. එදා අර කුමාරයා ළඟට කිසිම කෙනකොට ලංවඩ බැරිවුණා ඔහුව ගොදුරාබාට පත්කරගන්න බැරිවුනා පිරිත් පැන් පිරිත් නූල් තිිච්ච නිසා. අදත් පින් වටනි ඔබේ චූටි දරවා සමහරලාට ගැහෙනව හීනෙන් බයවෙලා. ඒ ඉති පිෝගාතාව කියාගන්න කියන්න බෑනි බුදු හාමුදුර මතක් කරගන්න කියන්න බෑනේ ඒවෙලාට මොකද කරන්නේ අතේ නැත්තම් බෙල්ලෙ සමහල්ලාට පිරිට්නුලක් ගැට ගහනවා. ඒව නැත්තම් පිරිත් පැන්ටිකක් පොවනවා. මෙන්න අරතියෙන ගැහෙන ගති, අර යක්ෂ ප්‍රේත පිසාච කුම්බහණ්ඩාදී වසයෙන්වෙන වුවදුරු නැතිව යනවා. ඉති සමහර අය මේ පිරිත ගැට නොදන්න කමනිසා? පිට අහන්්ඩ ලැබෙනව සමහර උපාසකම්මල කතාකල් අපිනුත්තානවා හාමුදුරනේ. මේ හවසට ඔයි රේඩියක යන පිරිද්දැම්මට කමක් නැද්ද. ඔොහමහනවා. රෑට පිරිද්දාාලතිව්වට කමක් නැද්ද. ඉතින් කමක් නෑනේ.ඇ මොකද ප්‍රශ්ික ලැහුවම සමහොරු කියනවා. ඕ පිරිද්ධාන්නු හොඳ නෑකි වයි කියලා. කෞදේ කියන්නේ මොන පොතේද තියෙන්නේ. මොන සූත්‍රේද තියෙන්නේ. ඒවදන්නේ නිකම් පෞකාර මිනිස්සු මෙලෝ දෙයක් දන්නඇතුව කියනවා. ඔය පිරිද්දාාණ්ඩෙපා ගාතාදාණ් එපා බුදුන්වඳින්න්නේවදාන්්ඩෙපා පෙන්වටනි පිරිත් පදයක් ඇහුනත් හිත සැනසෙනවා. පිරිත් අහන්ඩ දෙවියොත් කැමැති මේක දන්නේ නෑ ගොඩක් අයි. ඔබ හිතන්න කො දැන් ආකාසට්ඨාචි බුම්මට්ටා කියලෙම කියන බුම්මට්ටා කියනුකදම ුම්මට්ටකි. බම්මටවරු ඉන්නව පිින්වට ආකාසත් ඒකට අහසින් ගමන් කරන දෙවිරුුවගේම බිමින් ගමන් කරන දිවරෘත් න්න මේ බූමියඇසුරු කරගන ොව යන වරු ඉන්න. ඒයඇත්තුව අපිට පේෙන්න්නේිනෑ හැබැයි. අර සමහර වෙලාවටේ ආකාසෙන් යන හර බිමින් යන දෙවියන් හරිමේ පිරිත් ඇහෙනකොට. ඒඇත්තු ආසාවෙෙන් ඉන්නවාේ පිරිට්ටික හන්ඩ ඒ නිසා. ත්‍රේඩියකේ දාන්න පුළුවන් රේඩියකේ දාගෙන හරි රූපපු අහිනියේ දාගෙන හරි යහන එක හොඳයි. ඒකම තමන්ටත් පුළුවන්න්නම් පිරිට්ටික කියන්නට කොච්චර වටිනවද. හවස්සෙනකොට බුදුන් ඇඳලා ගාතාටික හයිියෙන් කියල මලප පහන පූජා කල පිරිට්ටිකක් ඔබ දේශනා කරන්නක. ඔබේ ගෙදරට ආශුරුවාදයක් මයි කවදාවත් අහිතක් වෙන්නේ ඔය සමහර මෝඩ මිනිස්සු කියනෙ විකාර කතා අහලා, අපේ අය සමහල්ලාට මේ පිරිතේ තියෙන වටිනාකම ගන්නි නැතුඉන්නවා සමහු හරි කැමැතිවෝය මන්තර් ගුරුකාංකාරයෝමයි කියන්නේ. ගෙදර පිරිච්්‍යියන්ඩ එපා හොඳනය කියනවා. ඊට පස්සෙ මොකද කියන්නේ බුදුන් අදිින්ඩ එපා දිජන්ට ඥාතීන්ට පින්දෙන්ඩ එපා මෙහෙම කියලා බය කරනවා. ඒක හොම නොකරයන්න නොකර හිටියම් මොකද වෙන්න තාවාර භූතයෝ යක්ෂයෝ ප්‍රේතුවයඇවිල්ල වැඩිව වනාාම ගෙදර කරදර ඇතිවනාාම අරයට හොඳයින කීයක් හරි හොයාගඩ. ඕකතේ රුන්ගන්නෑ සමාර ඇත්තව. සමාර ඇත්තේ පායපා කියලා බය කරලා. නොකරින්දල ඒ ඇත්තුව අසරණ වනාම ඒකින් වැඩක් ගන්නවා. ඒ ඇත්ො තගුණහරි දෙයක් කරලා දීල ඉට පසේක සනීප කරනවයි කියලා. ඊට පස්සේ තවගාන කම්බ කරගන්නවා. මේවාගේ කපිටි දේවලුත් තියනවා ඒ නිසා බුදුබන බුදුගුණ ලෝකෙ කොහේඉඳලා. කොයි තැනක කිව්වත් රෑද උදේද දවල්ද ඒ කතන්දරන ඕනම වෙලාවගේ කියන්න ඔබට ආශිරුවා දෙයක්මිස අහි තක්නං කිසිදාක වෙන්නේ නැත ඉතිං එදා පින්වටනි අර කුමාරවරු පස් දෙනා පං්ච ඉන්ද්‍රීියංවලඇලුණා මේක අද අපිට වෙන්නි නැද්ද කියන්නකෝ ඔබේ ගෙදර ඉන්න අයම ඔය විදිහට ඔය ඉන්ද්‍රියන්වලැලෙන් නැද්ද බලන්නකෝ. සමහරලාට අපි දන්නේ නැතුවම නොදනුවත්තම සමහරු ඇලෙනවා සමහරු දිවේයලෙනවා සමහරු කණේඇලෙනවා සමහරු ඇහේයලෙනවා එකේ කාරමුණු වල එක එක්කන ඇලෙනව එකඒ අවස්ථාවලදී ඒ ආපට පෙන් නැතිවුණට තමන් දන්නෑ තමං ඇලිල කියලා ඔබ හොඳදට කල්පනා කරලා බලන්න ඇදැන් අපි ගෙදරක ගත්තොත් ේ සමහරවෙට එක ගෙදරක ඉන්නඔඒ කාන්තාවහේම සමහලාට ඇහට හොඳදටම ඇලෙනවා ගෙදරරිඉන්නව තපුතෙක් හරිදුවක් හරරින්න යා ඒට කැමතින. එයා බනිනවා මනාාබලබල ඉන්නවද මන්දන්නකි එයාට බැනබැන. එයම්මට හරි නංගිට හරි අක්කට හරි දමට දොස්කි කියා? එයා මොකද කරන්නේ එයා කනේ ඇලිලා. කන ඇලිල කියන එයා ශබ් දෙට ඇලිලා. එයා දන්නේ තමන් ශබ්ද ඇලිලයි කියලා. එයා මකද එයාෆෝන් එකට වෙලා ඉන්නවා. බලන්නක සමහරුවත් තරුණ අයහෙම ගොඩක් කලාවට ෆෝන් එකේ ඇලෙනවා. තරුණා එනෙම ඊට අනිත් අයත් ඇලෙනවා. ඒතකොට ඒ ගෙදරමින්වා තවත් කෙනෙක් ඉන්නවා එයා දිවේ ඇලිලා. ඒකයන්නෙ කෑමේ ඇලිලා. බනින මොනා බල බල ඉන්නවත් දන්න පැහැගාන තිස්ස කියලා අනිත්ත එක්කන පෝර්ණ එක ගන ගහගෙන කුට කුටුගා ඉන්නව කියලේ යායටටත් බැන බැන එයා කුසිියයටට ගහිල්ලා හොන්තට බෙදාගන කනවා. සීතරනේ තියනෙවුවත් ඇරගෙන කාලා ලොක චොකලට් එකගත්තම අනිත්්‍ය කතා කර ද ඇල්ල බල ෝ අරක. ඒක මං කෑවා! බැල්හම එයා කාලේ එයාට කෑම පෙන් අන්න බෑ. එයා දකින දකිනතන කෑමමයි හොයන්න. පාරගියත් උමනාහ රසවත් කෑමත්තිබුණත් තට කියක් හරහම් වුණත් කෑම ගැනමයි හොයන්නේ. බනගෙදර ගියත් එයාට බණවැඩක් නෑ ඔය වෙලාවෙද බනිවරණ කිිල ලාගෙන ඉන්නේ කෑමටික කන්්ඩ. ඉක්මට දුවගෙන යන්නේ කන්්ඩ. එතකොටට එයාට ඕනන්නේ රසම තමයි දිව පිනවන්නමයි ඕනන්නේ. සමහල්ලාට කෑමටි විතරක් නෙමේ බීමට වඩත් පුළුවන් සමහරු දිවේ ඇලිච්චි මහත්තුරු නැද්ද බලන්ඩකොයි අරක්කූවාගේ දේවල් මත් අතුරවාගේ දේවල් බොන්නේ. දිවේ ඇලිලා. ඇයි දිවර් පිනවන එක ඇලිලා එයා දන්නෙත් නෑ එයා හිතනව බොනක තරං අයි කට බුල් කර කර හරි කෙල්ල ගගා හරි අමෝර්ුවෙන් හරි දිවේ ඇලිලා. එතකොට මේ රස්සය කියන එක රස්සම නෙමේ. සමහරු මිනිස්් රසටත් කැමැති තිත්ත රසටත් කැමැති පැණිරසටත් කැමති එකඒක රසවල්ලට කැමෙති. රසේ ඇලිච්ච එක්කන ඔන්න රසේම ගිලෙනවා. එතකොට එයා රසේ මුලා වෙලා දැන් එක්කනෙක් කනයලිලා සද්දට ආසාව්‍යලිලා එක්කෙනනෙක් රපේට ආසා්‍යලිලා අනිත් එක්කනා දිවේල්ල තවත්තුව ය අතරඉන්නා සමහරෙන් සුවන්දට. සුවන්දට ආසයකොච්චරරින්න සමහරු ලක්ෂගන. දීල සමහලාට සේන්ට් වර්ග සුවඳ විලුන් කොච්චරගන්නවද. සමහරු යන්න යනතන සුවඳට කැමිති ඇඳුන් ටික හෝදල සුවඳ කරගෙන ඉන්නේ. කාරක ගත්තත් වාහනේ සුවඳක හ්ඩමයි තියාගෙනඉන්නේ. යාගේ කාමරෙස් සුවන්ඳයි. ඇඳුනොත් ඔක්කොම සුවඳ කරගන යනකොට සමහර ඇත්තු පලාාත යනකොට මුළු පලාාතම සුවඳ කරගෙන යන්නේ. එතකොට ඒ අයි සුවඳටම කැමිතියි සුවඳින් මින්ඩයි කැමැත්ත තිනේ ඇත්තු නාසේ පිනවන්ඩ තමයි කැමැතිේ. සවාරඇත්තන්ට මොකක්වත් නෑ සුවඳ කරනඇත්තන්ට බැන බැන හිටියට. එයා බනින අමුණ මෙච්චර වියදංකරකර සුවඳගගා ඉන්නවා කියලා බැන්නට එයා සමහට ලස්සනවිඩ කැමිතියා රූපය සරසන්න කැමති. යා ලස්සන දුන් අඳනවැඩ පුලුවන් කන්නාඩීම් බලබල එයාගේ රූපිකට යාම සොත්තුට වෙනවා. එතකට එයා රූපය පිනවන්ඩ කැමිති වෙලා. බලන්නකු අපි කොහෙදූ අතර මංවෙලා අසරණ වෙලා. ඔය අතර රූපේ ශද්දේ ගන්ද රස ඔය ඔක්කොග මෑලෙන් නඇතු සමහරු ඉස්්පර්ශයලෙනවා. සමහරරයට සැප්පට ඉන්ඩමයි කැමිති. දාඩිය ඩිංගත්දාන්ඩ කැමති නෑ සමහල්ලට ඔව්වේන්ට කැමිති නෑ. ඔවු ඒ පහස්සට කැමිති. එදකොට සමහරු වැඩකරන්න මහන්සුවවෙෙන්ද කැමිතිනෑ හොඳ කුෂෙන්නල වාඩිවෙන්න්න හොඳ සැපහසු ආසනවල වාඩිවෙෙන්ඩ සැපාසු ආසනවලව නිදාගන්න එතකොට ඉෂ්පර්ශයට සමහල්ලාට සමහල්ලට කාම් වෝගී ජීවිත ගවන්නට කැමිතිවෙන. එක ඉස්පර්ශයට කැමිති ඇත්තුව වෙන්නවා. එතකොට ලෝකේ මිනිස්සු ඔය කියන ඉන්ද්‍රීයම් පහේ ඇලිල අසරණෙනවා අර බුදු හාමුදුර පෙන්න්නනවා මහනෙනි පස්සෙන් කඩුවක් කැරගෙන වදකයා එනවාගේ අපි පසු පස්සෙ මාරයා එනවා මාරයා එනවා පිවෙ ගිලගන්නට එහෙනං ගිලගන්නටෙනෙකොට ඇහෙ ඇලෙන් ඩච්චන්්ඩෙපා ගැටෙන් ඩච්චන්ඩේපා එක්ම දේ තුළ සමහරු ඇලෙනව සමහරු ගැටෙනවා හොඳයි කියල හිතුනොත් ඇැලෙනවා හොඳ නැත්තං ගැටෙනවා රූපපු අහිනිය යන ්‍රේඩියක යන ප්‍රවෘත්තියක් අහලා ඔබිහිතන්ඩකො හඩ ඇහෙනකොටම පිහිතමක දේශපාලන පක්ෂයකට බෙදිලනම් ඒ පක්ෂයක හොඳ කියනකට ඔන්න ඒකට කැමිතියෙක්කන ඇලෙන ආනේ ශෝක් කියල සතුරයනවා. ඒ ප්‍රවෘතිය මහන විරුද්ධ පක්ෂයක්කනක් කිජනං යාටකේන්තියනවා. බලන්ඩක ප්‍රවෘතියේ ප්‍රශ්ණයක් නෙමේ හිත්තල තියෙන සතුට දුක ඇලියීම ගැටීම කියන්න ඕක තමයි. බුදු හාමුදුරු පෙන්න්නනවා ඇලෙන් අත් එපා ගැටෙන්ටත් එපා ඇලෙන් ෙත් නැත්තුව ගැටෙන් නෙත් නැතු පංච ඉද්‍රියන්ගේ. වහලෙ බාට පත්තෙන් නැතුව තෙල් භාජනය ඔලුයුතියාගෙන බෝමහි සීරුවට යනව වගේ චක්කුණා රූපන්දිස්සාන නිමිත් අක්්ගාහි ඇහෙෙන් රූප දැකළ නිවිතිගණ්ඩ අන්්ඩපා අරමුණවල ඇලෙන්ඩෙපා ගැටෙන්ඩෙපා කියල බුදු හාමුදුර දේශනා කළ ඒ ධර්මය පිහිටලා කටයුතු කරලා අපි හැමකෙනෙගම පරමාර්ථය කොහොමහරිමේ සස්සර දුකින් එතරව නිවින් සැනසන්නනක්. ඒ අනගමනට මේ ධර්මදේශනාවත් උපකාරයක් වේවා කියන ප්‍රාර්තන ඇති කර ගනිමු. අඳ දවසේදී මේ වටිනා ධර්ම දේශනාව, සිරි සෙස් ම් ගුවන්යුදලිය ඔස්සේ ඔබට අසන්නට ලැබුණා. පින් රැස්කරගත්තා ලබාගත්තා පුුණෙ සම්බාර්ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදං කරමු. මේ පින් අනුමෝද වු දෙවියූ අපිු ආරක්ෂා කරත්තා දෙවියන්ගේ දේවෑල්ම බැල්මරැක් වරණය අපඇත ැබේවා. දෙවියෙනුත් ප්‍රාර්ථනය බෝධියකින් අමාමහ නිවනිින් සැන සේවාකයා ප්‍රාත්ථනා කරමු. ඒවගේ අප හැම දෙනා නමින්ම වර්ග පරම්පරාවේ මිය පරලවගියයා ඔස්සිලු ඥාතීන්ටත් මේ පින් අත්තේවා. මේ පින් අනමෝදන්නවුව ඥාතේනුස් සුකිස්ව පත්භාවයට පත්තේවා ප්‍රාර්ථනය බෝධියකින් අමාමහනිවනිින් සැන සේවා කියා ප්‍රාත්ථනා කරමු. ඒවගේම පින්වත්නේ අද මේ වටිනාා ධර්ම දේශනාව ඔබ ශ්‍රවණනේ ක්‍රීමට අවස්ථාව උදා කරලදතුන් සිර සේFFම් මාත් ද ජාල එස්සීලුම කාරයම් මන්්ඩලේ හැම දෙනාටත්. අපගේ ආදරණීය දෙමෝපියන් අපට යහමග කියාදුන් ගුරුවරු සහෝදර සහෝදරිය අන් දවා දරුවන්න්නාදී හත්තුරු මිතුරු කොයි කාටත් මේ පින්නිිකා කාරවත්තේවා. පින ලේ ක්තියෙන් කනකි නැක රක්ෂාදී කටේතු වෙලෙි න දාම් කටයුතු ගොවිතැම්බත් කටේතුවාද සියලු යහපත් කටේතු දිනිින්ඳනම සාර්ථක වේවා. කයික පීඩාවක් ඇතිනවේවා මානසික පීඩාවක් ඇතිනවේවා. යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන්නටුවෝ වාසනාවන්ත ජීවිතයක කෙලවර සංසාරදුකින් අත්මිදී නිවනිින් සැනසෙන්නට මේ රැස්කරගත්තාාවඕපින්කම සෑවදනාටම ඒේතුවේවා වාසනവවා කිය පාతනා කරം ආखाසටටාചබുම්මට්ටා දේවානාග මහිද්ධකා පഞන්थ අනුമෝതിත්වා ചරංరකං തിലෝක සාසන ආखाසටටාചබുම්මට්ටා දේවානාග මහිද්ධිකා පഞഞන්ත අනුമෝതതවා ചරංరකං තුදේශනං ආකා සට්ටාච බුම්මටා දේවානාගා මහින්දිිකා ප්ඥන්තන් අනුමුෝදිත්වාචරංරක්කංතු තං සදාති සිරදිනාටම තෙරුවන් සරණයි. සියස එෆෙන් ධර්මාසනය බැඩවකොට වඩාල පුජපාද කොටනෙළුවේ පුඤ්ඥානන්ද ස්වාමීඉන්දු්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවලබේවා චතුරාරෙ සත්‍යෙ ධර්මයම අවබෝධ වේවා. මේ හෙට ධර්මාසනය පිළිබඳවයි. බෝසත් පංවත්නී ආදරණය දුවේ පුතේ හෙට අඟහරුවාද දර්මාසනය ධර්මදේශනාවෙන් අපේ දරුවන්ට, විශේෂම දෙයක් කියල දෙනවා. එදේ අපේ රට එහැම්ම ගෙදරකම හැම්ම බදාද දවසකම අනිවාරෙන් කරන්න ඕන දෙයක්. ඒ ගැන දැනගන්න හිට රාත්‍රී නමය යිපහට සිරසිෆිම් ගුවන්විදිලියේ අංගහරුවාදා දර්වාසනයහන්න. සැනසුමේරන් දොරටු ඇරේලා. ලෝසතුන්සිත්න් සේහිල්වේවා සියලුදුක් දොන්නස් සිදවා දහම් සුවදිින් හදනිවේවා ගැටලු ඉඳහිට නැගෙන කරමට විසදුමත් ඒසාමගවේවා සමදානය සිසිල පැතිරිී ලූහස්සාමය දවා තුනුරුුවන් සතුගුණ බාලෙන්ලෝව හැමදනටම සැපලදවා වැරදි අදහසම් නපුුරු සිතුවිලි මෙින්සීහිල් බලයෙන් මැකවා ලොවට වැඩ ඇති උතුම් ජීවිත බුදුබලෙන් බෝ කල්දිනවා ො